අනුපම මිස් වැඳපොන කොහොමද මෙතනට ආවේ? කෝල් කරලා කිව්වා මාව හම්බෙන්න ඕනේ කියලා. මං කොහොමද මෙතනට එන්න කියලා. මොනවද යා කියන්නේ? එයාට ඕනේ හැම දෙයක්ම අවුල් කරන්න. මට කියන්න මොනවද කිව්වේ කියලා? අපි මිස් වැන්ද බොනවා ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ සමාධි. මන් දන්නවා ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ මිස් වැන්ද බොනා කියලා. අම්මා වයි රොයල් කම්පැනි එකයි දෙකම මිස් වැන්ද බොනාගෙන් ගලව ගන්න ඕනේ කියලාත් මන් දන්නවා. ඒත් මේ අපිට බැරිද මිස් වැන්ද බොනාව ගෙදරින් පිට කරන්න මොනව හරි කරන්න? ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ සමාධි. ලේසි නෑ තමයි. ඒත් මිස් වැන්ද බොනා ඉන්නකම් මේ ප්‍රශ්නේ ඉවරයක් වෙන්නේ නැහැ. එයා හැම දෙයකම මැද්දට පැනලා හැම එකක්ම අවුල් කරනවා. ඒ මදිවට එයාට දැන් ඕනේ අපේ පවුල විනාශ කරලා දාන්න. ඔය ඉක්මනටම කම්පැනි එක අම්මට බාර දෙන්න. ඊට පස්සේ ඊට පස්සේවත් මිස් වැන්ද බොන අපි පස්සෙන් එළවෙනක නතර කරයි. මම කැබ් එකේ දෙන්නකෝ තාම නෑ. ඇයි ඔයා කොහෙ යන්නේ? අම්මලා ගෙදර. මේ හදිසි? මං හිතුව සමාධිගේ ෆෑග් ගැන අම්මට කියන්න ඕනේ කියලා. මාදවි මං වාට කිව්වනේ. මොන වුණත් මට අන්තිමට ඉතුරු වෙන්නේ ගෙදරයි විතරයි. මං ඒගොල්ලෝ ගැන මීට වැඩිය හිතන්න ඕනේ. මොකද්ද මේ හදිසියෙම ඔයාට පහල වෙච්ච සහෝදර කැක්කුම? මම මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරයෝ ගැන අමතක කරපු එක වැරදි. දැන් මට ඒක හොඳට තේරෙනවා. සමාධි තනියම කම්පැනි එක බදාගද්දි ඔයා ගැන හිතුවද? ඇයි නැත්තේ? එයා පේස්ට්‍රි සෙක්ෂන් එක දුන්නේ. හොඳයි. මම මෙච්චර විශ්වාස කරපු ඔයා මං ගැන හිතුවද? මගේ විශ්වාසය රැක්කද? හොඳයි නැද්ද? එහෙම නැති ඔයාගේ තාත්තා ගැනයි බලවුව ගැනයි ඉඩකඩම් ගැනයි බොරු කියන්නේ නැහැ. මම ඔයාට අපේ ඉඩකඩම් වලට එක්කන් ගිහිල්ලා පෙන්නුවේ නැද්ද? කවුද දන්නේ ඒවත් වෙන කාගේ හරිද කියලා. ඒක බොරුවක් කිව්වා නම් තව බොරුවක් කියන එක එච්චර දෙයක් නෙමෙයි. මම යනවා. සමරිල් මට කතා කරුවද? හදිස්සියක් නෙමෙයිද දන්නේ. ඒකයි මට මේ මම පස්සේ එන්න. මේ 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 මේ. දැන් මෙතන මැනේජර් මමද තමුසේද? ඇයි මිස්ටර් මෙරි? මං තමුසේට එන්න කිව්ව මිසක් තමුසේට යන්න කිව්වේ නෑනේ. මිස්ටර් මෙරිල් වැඩක් කරගෙන හිටියේ. ඒකයි මම මේ. එහෙම තමයි මැනේජර්ස්ලා වගේ උසස් උදවියට බැරෑරුම් වැඩ දෙනවා. තමුසිලා වගේ පල්ලෙහා මට්ටමේ සේවකයෝ දැනගන්න ඕනේ බැරෑරුම් වැඩ ඉවරනකන් නිවසව අදාරගෙන ඉන්න. ඒත් මිස්ටර් මෙරිල් මම යන්න හැදුවේ මේ තමුසේ යන්න හැදුවේ තමුසේට මෙතන රස්සාව ගල්ලා ඇති වෙලා නේද? අනේ නෑ මිස්ටර් මෙරිල්. එහෙමනම් ඉතින් මාව මෙතන මැනේජර් වශයෙන් පිළිගන්න තමුසේ සූදානම්. අපොයි නෑ. එහෙමනම් මම කාර්යාලේ යනකම් කලින් තමුසේ දුවන්නේ. තව විනාඩි දෙක තුනක් පරක් වුණොත් අවන් එකේ තියෙන බණිසිනුට ගන්න වෙන්නේ අඟුරු. ඒකයි මම මේ මට සිරකයිද තමුසේ කියන්න එපැයි. යනවා ගිහිල්ලා ඒක බලනවා. දෙලාට අම්මද ගෙදර ඉන්නවා. මං ඉන්නේ කතා කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි මාදරි. මට තනියම ඉන්න තියලා යන්න. මේ මොකද මේ? කිව්වා මහලා යන්න. මං ආවේ අම්මට කාරණයක් ගැන කියන්න. මේක නොකිය ඉන්නක හොඳ නෑ කියලා මට හිතුණා. ඒකයි මං ආවේ. කියන දේක් කියලා යන්න. අම්ම කලබල වෙන්න එපා. සමාධි කොල්ලෙක් එක්ක ෆෑ එකක් පටන් අරන්. ඒ කොල්ලා අපිට මන් දන්නවා. කොල්ල කවුද කියලාත් මන් දන්නවා. ඔය ඔක්කොම දැනගෙන මට හැංගුවා කියලාත් මන් දන්නවා. මන්නම් දැනගෙන සතියකට වඩා නැහැ. නංගි විනාශ වෙනවා බලාගෙන ඉන්න මට බෑ. ඒකයි මං ආවේ. මට මොකුත් හිතා ගන්න බෑ.
සමාධි බේගෙන කීප වෙලාවෙන්ද මට මුකුත් හිතා ගන්න බෑ. අපි මේක කඩලා දාමු. අම්ම බය වෙන්න එපා. මං ඉන්නවනේ. අපි මනෝජ්වත් හවුල් කරගෙන සමාධිය බේරගමු. අයියෝ ආ දෙන්න පරක්කුනේ. ඔපරේෂන් එකක් අත තිබුණාද? මම පොඩි ගමනක් ගියා. කියා බලන්න. මාර්ගම. හරිම නිස්කලංක තැන. අපි දෙන්නට අපි පාඩු ඉන්න පුළුවන්. මොකද හදිසියෙම ගියා බලන්න හිතුනේ? මේක හදිසියෙන් ගත තීරණයක් නෙමෙයිනේ. ඒකව දන්නවනේ. අපි මේ යම් නිරාශා. වර්ගේ බලන්න ඕන නම් හවස කියලා බලමු. බලලා හිට ඇඩ්වාන්ස් එකක් දෙමු. බොහොම හොඳයි පූර්ණ. මම මේ ආවේ පවුලේ වැඩමෙලා විදිහට ඔයාගේ ඇඩ්වයිස් එකක් ගන්න. සමාජයේ ප්‍රශ්න ගැන. ඔයා මෙතන පැනලා යන්න හදනවා. අම්මේ මං කියන දේ ටිකක් අහන්න. නෑ නෑ. මට සේරම ඇහුණා. මට මුකුත් අමුතෙන් කියන්න ඕනේ. දැන් සිද්ධ වෙගෙන යන්නේ මං හිනේකීමවත් නොහිතපු දේවල්. මට අහන්න සිද්ධ වෙලා තියෙන්නේ. අම්මේ මම මෙහෙන් යන්න හදන්නේ. ඔයා ඔයාගෙන විතරක් හිතන හින්දා. වෙන මුකුත් හින්දා නෙවෙයි. මං තනි වුණා. මම මේ ලෝකෙ තනි වුණා. අපි කොහෙවත් යන්නේ නෑ. ડોක්ටර්. මට මේ වෙලාවේ අම්මව තනි කරලා දාලා කොහෙවත් යන්න බෑ. ඒක තේරුම් ගන්න. ඔය ගේ ගැන අමතක කරලා දාන්න. ආයෙමත් මාත් එක්ක ඔය ගැන කතා කරන්නවත් එපා. තයි පාකියද්දි නේද මාධවී ශිරින්ලා ගෙදර ගියේ? ඔහොම වෙනවා කටවරද්ද ගත්තම. දැන් ඉතින් මාධවීව හම්බම් කරන්න හම්බ වෙන්නේ නේ. අනේ පින් සිද්ද වෙයි අම්මේ ඔය කටවහගෙන ඉන්න පොඩ්ඩක්. මාත් කටපියාගෙන හිටියා ඕන දෙයක් වෙද්දෙන් කියලා. තවත් මං කටපියාගෙන හිටියොත් උඹ රණ බහුලගේ ඉඳුල් හොදන තත්ත්වේ වැටලයි නවතින්නේ. මට ඒක බලාගෙන ඉන්න බෑ ලොකු පුතේ. එහෙම තත්ත්වයකට වැටලත් නෑ වැටෙන්නෙත් නෑ. අනේ මේ ගිහිල්ලා වැඩක් බලාගන්න. මාධවි ළඟදීම උඹෝ ඒ තත්ත්වයට පත් කරනවා. එතකොට උඹට ඉතුරු වෙන්නේ මේ අම්මා විතරයි. මේ සේරෝටම මුල අම්මා. අම්මට බැරි වුණානේ අම්මගේ කටපරිස්සම් කරගන්න. ගෑණිය කදා ගන්න ඕන හිටු කියපු තැන නවතින්න. උඹට ඒක කරන්න බැරි වුණ හින්දායි ඇත්ත කියන්න සිද්ධ වුණේ. අපේ අප්පච්චි අපේ අම්මට කට වහගන්නේ කිව්වොත් ආයි අප්පච්චි කට අරින්නේ කියනකල් අපේ අම්මා කතා කරේ නෑ. අම්මේ මේ මම මං ගැන බලාගන්න. ආ ඉඳුල් හොලන්න උනත් හොදන්න වෙන්නේ මටනේ. ඒක කරන්න බෑ ලොකු පුතේ. තාජිතිලක પરම්පරාවේ පිරිමියෙක් හැටියට උඹට ඒක කොහෙත්ම කරන්න බෑ. මේ තත්ත්වයට වැටෙනවා මට බලාගෙන ඉන්න බෑ ලොකු පුතේ. සමාධි මං තාත්තේ කතා කරලා සේරම ලෑස්ති කරා. ඔයා මාත් එක්ක ඉංග්‍රීසි යනවා. ඉල ඔව් අපි හිටම ගිහිල්ලා වීසා රෙඩි කරනවා. ඊට පස්සේ හම් වෙන පළවෙනිම ෆ්ලයිට් එකේ මම එන්නේ නැහැ. මං වාට නිදහස දුන්නා හොඳටම වැඩි. තව එක වචනයක්වත් කතා කරන්න එපා. ඇයි හදිසියෙම රට යන්නේ? ඒක මගේ තාත්තගේ තීරණයක්. ඔය අපේ තීරණ ටිකංග වෙන්න ඕනේ. මට ඒක කරන්න බෑ. මට ඔයා නැති කරගෙන බෑ සමාධි. මට හැමදාම ඔයා මගේ සමාධි දුවේ හිටම ඉන්න ඕනේ. අම්මට මාත් එක්ක තියෙන ප්‍රශ්නේ බිස්නස් එක මගේ නමට තියෙන එකද? කවුද බිස්නස් එක ගැන කතා කරේ? මම කිව්වේ මට ඔයා ඕනේ කියලා. අම්මා අපි දෙන්නම රට ගියෝ. ප්‍රශ්නේ බිස්නස් එක බලාගන්න එකනේ. ඒක යකාට ගියා. ඔයාව හැමදාම මගේ දුව විදිහට තියාගන්න මට රොයල් ෆුඩ් කම්පැනි එක නෙවෙයි
ඕනම දෙයක් කැප කරන්න පුළුවන්. අම්මා මම අනුපමට ආදරය කරාට එයාට ලං වුණාට මං අම්මගේ දුව තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. සමාධි වැඩි කතා කරන්න ඕනේ නැහැ. ඔයා මාත් එක්ක ඉංග්‍රීසි යනවා. එච්චරයි. ඔයාට තනියම ඉන්න තැන තහනම්. යනවනම් මාත් එක්ක විතරයි. මොන්නම් හිතේ මේක ආරංචි වෙච්ච ගමන් ශරීර මඩ මසනේ කෝවේ කියලා. හිත අපිට පිළි දෙයක් උනේ නැහැ. ශරීන්ගේ යටිහිතේ මොකක් හරි ලොකු ප්ලෑන් එකක් තියෙනවා. මොකක්ද? එක පාරටම හිතාගන්න අමාරුයි. හැබැයි මට හොයාගන්න පුළුවන් ටිකක් කතාවට අල්ලගත්තා. අර මනෝජ් මහත්තයා අමාරු කාර්යලු නේද? अंकल මේ මිනිහයාට කියන්නේ දැන්වත් ටිකක් කියන දේ අහන්න කියලා. ඔව් අනුපම අපි පරිසම් වෙන්න ඕනේ වෙලාවක් මේක. මං කෝකට ශිරින්ව හම්බෙලා බලන්නම්කො එතන සිටුේෂන් එක කොහොමද කියලා. ශිරින් මැඩම් උඹට කියයිද කරන් ඉන්න දේ ගැන? බලයන් බයන්න. මන් දන්නවා කියන්නේ නැහැ කියලා. ඒ වුණත් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් එතන තියෙන තත්ත්වය ගැන. ඒකයි මම මේ කියන්නේ. කොයි එකටත් අපි ටිකක් සෙවිලෙන් ඉන්න එක හොඳයි. තනියම ගමන් බිමන් යනවා හැම නෙවෙයි තේරුණාද? යමක් උනාට පස්සේ කතා කරලා වැඩක් නැහනේ. මිස් වැන්දබෝණ මොකද්ද මේ නටන්න හදන නාඩගම? මාමයි අනුපමයි අල්ලගෙන සමාධි ඔයා කාව කසාද බැලලා කොහේ ගියත් රොයල් කම්පැනි එක ඔයාගේ ඒක ඔයාගේ අතට ලබා දෙන්න මම හෙලපු දහඩිය කඳුළු ඔයාට අපත දාන්න බෑ මට ඕනේ නැහැ මට ඔය කිසිම දෙයක් ඕනේ නැහැ මිස් වැන්දබෝන කරුණාකර මටයි අනුපමට අපේ ප්‍රශ්න විසඳගන්න දීලා පැත්තකට වෙලා ඉන්න සමාධි ඔයා කවුද කියලා ඔයා දන්නවනම් ඔයා මට මේ විදිහට කතා කරන්නේ මම කවුද කියලා මම හොඳට දන්නවා නෑ ඔයා දන්නේ නෑ ඔයා කවුද කියලා සමාධි අනේ පර්ලච්චි ඇවිල්ලා ඔයාව හොයන මිස් වැන්දබෝන මොකද ඒ කතාව සමාධි යන්නකෝ පර්ලච්චිවට කතා කරනවා යන්න 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 මිස් වැන්දබෝන සමාධිට ඇත්ත කියන්න නේද හැදුවේ කවදා හරි දැනගන්න ඕනිනේ සේර්ම විස්තර කිව්වා. Very good. You're a brave girl සමාධි. ඔහොම තමයි ආදරේ කරන්න ඕනේ. කිසි කෙනෙකුට බය වෙන්න හොඳ නැහැ. මම විල්ෆර්ට් ආදරේ කරන්න පටන් ගත්ත කාලේ මොනවද කිව්වේ? Don't worry. මං ඔයාගේ පැත්තේ. I am always on your side. අම්මා මොනවද කිව්වේ? That's right. කාටවත් ආදරේ පරද්දන්න බෑ.
හැම තිස්සෙම ආදරේ දිනනවා. පර්ලාච සනීප නැතුව හිටියලු නේද? ශෙරින් මට කිව්වා ඔයගේ හිත වෙනස් කරන්න කියලා. She doesn't know who I am. එයා දන්නේ නැහැ මේ පර්ල් කියන්නේ කවුද කියලා. මම ආදරෙන් වෙනුවෙන් ෆයිට් කරපු කෙනා කියලා එයා දන්නේ නැහැ. ඉතින් මං කොහොමද වෙන කාගෙවත් ආදරේ බිඳින්නේ? ෂුවර් එකටම අම්මත් එක්ක රණ්ඩු වෙන්නේ නැති. ඒත් මං ශෙරින්ට ඔක් කියන්න ගියේ නැහැ. अनुपमला.